ග්‍රීන් ටී කියන්නේ මොනවද කියලා අද නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒත් අපි මේ කියන කරුණු අතර ඔබ නොදන්නා දෙයක් තිබෙන්නටත් පුළුවන්. ඔබ ග්‍රීන් ටී බොන්නේ බර අඩු කරගැනීමේ පරමාර්ථයෙන් නම් ඔබ ආහාර ගන්න ගමන් ග්‍රීන් ටී බීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. හැබැයි ගෑස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින කෙනෙක් නම් ආහාරත් සමගම ග්‍රීන් ටී පානය කිරීම එතරම් සුදුසු නැහැ. බර අඩු කරගන්නම නැතිව පිළිකා, දියවැටියා වැනි රෝගවලින් වැළකීමට සහ මොළයේ වර්ධනය ගැන හිතලා ග්‍රීන් ටී බොන පුද්ගලයෙක් නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පමණ පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි. ග්‍රීන් ටී වලින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් දිනකට ග්‍රීන් ටී කෝප්ප 3ක් පමණ බීම සුදුසු බවයි පැවසෙන්නේ. කෝප්ප 5ක් හෝ 7ක් පමණ බීමෙන් බර අඩුවීමේ ශීඝ්‍රතාවය වර්ධනය වුණත් නිින්ද නොයාම ගෑස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා දිනකට කෝප්ප 3ක් පමණ පානය කර ව්‍යායාම කිරීම වඩාත් සුදුසුයි. උදෑසන අවදි වූ වහාම හිස්බඩ ග්‍රීන් ටී පානය කිරීම සිදු නොකළ යුත්තක්. එසේ කිරීම මගින් ඔබගේ සිරුර විජලනයට පත් වී ගෑස්ට්‍රික් අම්ලය මුදාහැරීමකට ලක්වෙන්න පුළුවන්. ක්ලාන්ත ගතිය, කරකැවිල්ල වැනි ශාරීරික අපහසුතා දැනෙන්නටත් ඉඩ තිබෙනවා. තරබාරුකම ලෝකේ විශාලතම ගැටලුවක්. හරිත දේ පරිවෘතියේ වැඩිවීම වේගවත් කරනවා. ඒ තුළ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක තිබෙනවා. අධ්‍යයනයෙන් කිහිපයකින් පෙන්වා දෙන්නේ හරිත තේ ශරීරයේ මේදය අඩු කරන බවයි. දියවැඩියාව පාලනය කිරීම සඳහා හරිත තේ උපකාර වෙනවා. එය පැහැදිලිවම ග්ලූකෝස් මට්ටම පාලනය කරනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය තුළ රුධිර සීනි මට්ටම අඩු කරගන්නට පුළුවන්. බර අඩු කරගන්න විතරක් හිතාගෙන බිව්වට ඔයාගේ හිනාව ලස්සන කරන්නත් ග්‍රීන් ටී වලට පුළුවන්. ග්‍රීන් ටී වල තියෙන කැටචීන් වලට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ මුඛයේ තියෙන බැක්ටීරියා සහ වෛරස් විනාශ කරලා දාන්න. ඒ නිසා දත් දිරායම් පාලනය කිරීමේ සුවිශේෂී හැකියාව ග්‍රීන් ටී වලට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබේ මුඛයේ දුර්ගන්ධය වැළැක්වීමටත් උගුරේ ආසාදන වැළැක්වීමටත් ග්‍රීන් ටී වලට පුළුවන්. සෞඛ්‍යයට කොතරම් වාසි කෙනාවත් ග්‍රීන් ටී බීමට නුසුදුසු තත්වෙනුත් තිබෙනවා. ගෑස්ට්‍රයිටිස් සහිත පුද්ගලයන් වැඩිපුර ග්‍රීන් ටී බීම මගින් ඔවුන්ගේ රෝග තත්ත්වය වැඩි දියුණු වන්නට පුළුවන්. ඇනීමියා වැනි යකඩ උනතාවයෙන් පෙළෙන අයටත් ග්‍රීන් ටී නිර්දේශ කරන්නේ නැහැ. ග්‍රීන් ටී මගින් ආහාරවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අඩාල කිරීම තමයි ඒකට හේතුව. ග්‍රීන් ටී බීමෙන් කුඩා දරුවන්ට ආහාරවලින් ලැබිය යුතු පෝෂණය හීනවීම නිසා කුඩා දරුවන් ග්‍රීන් ටී පානයෙන් වැළකී සිටින්නට ඕනෑ. ගර්භනි සහ කිරිදෙන මව්වරුනුත් ග්‍රීන් ටී පානෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම ලයික්, කමෙන්ට්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.